ඉන්ෆෝමල් එක වෙනදා වගේම ඔන්න අදත් සුවිශේෂී පුද්ගලයෙක් එකතු වෙලා ඉන්නවා. ඉතින් සුවිශේෂී පුද්ගලයෙක් කියලා කියන්නේ වේදිකාව ජයගත්තු රංගන ශිල්පියෙක් තමයි අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් ඉන්ෆෝමල් වලට එකතුලා ඉන්න ඔහු ඉන්දික ජයසිංහ. අද රිහසල් එහෙම නැද්ද? අද අපිත් එක්ක එකතු වෙන්න වෙලාව තිබුණාද? ඉස්සෙල්ලා ඒක දැනගන්න ඕනිනේ. අද මට විශේෂ රිහසල් එකක් නැහැ. විශේෂයෙන් මේ වෙනින්ම වෙලාව වෙන් කරගත්තා. මොකද එනවා එනවා කියලා දැන් ගොඩක් දවස් බලාගෙන ඉඳලා අවසානයේ මට වෙච්ච දෙයක් තමයි මේ මා වැටුණා ඉනිමගකේ. මම කොන්ද කඩාගත්තා. මේ ඒ නිසා තමයි කලින් අපිට සම්බන්ධ කරගන්න බැරි වුණේ. හරි අමාරුවෙන් ඔන්න හම්බුණා. ඉතින් මේ දවස්වල මොනවාද වෙන්නේ? මේ දවස්වල මම සම්බන්ධ වෙලා ඉන්න වේදිකා නාට්‍ය බොහොමයක් වේදිකාගත වෙනවා. මම නරි බැන නාට්‍යයේ සහයි නාට්‍ය බොහොමයක විශේෂයෙන්ම කියන්න ඕනේ අවසානයේ මේ මෑතකදිම කරපු ප්‍රොඩක්ෂන් එකක්, ඒ කියන්නේ බක්මහා අකුණු දයනන්ද ගුණවර්ධන මහත්මයාගේ ඒ ප්‍රොඩක්ෂන් එකෙන් පස්සේ පොඩි විවේකයක් එක්ක අනිත් වේදිකා නාට්‍ය වේදිකාගත වෙමින් රටපුරා යනවා. මං හිතන්නේ අපි බක්මහා අකුණු ගැන කතා කරන්න ඕනේ. මොකද අපි කැරකෙන වේදිකාවක් උඩ මං හිතා ලංකාවේ ඇයට ඒක පළවෙනි වරට ඒ අත්දැකීම ලැබෙන්නේ. වගේම අපි ආදරේක චිත්‍රපටයකින් තමයි මේකට පදනම් වැටෙන්නේ. අපි කතා කරමු ආයෙ චුට්ටක් චිත්‍රපටේ. ඒ චිත්‍රපටය තමයි මේ බක්මහා දීගේ දයනන්ද ගුණවර්ධන මහත්තයා 1960 ගණන්වල කරපු චිත්‍රපටයක්. ඒකම ඊට කලින් එතුමා කරලා තිබිලා තියෙන්නේ බක්මහා අකුණු කියලා. ඒ වේදිකා නාට්‍යයක්. ඊට පස්සේ බක්මහා අකුණු වේදිකා නාට්‍ය නැවත ප්‍රතිනිර්මාණය කරනවා වසන්ත ගුණවර්ධන සහ ඉරාංගනී ගුණවර්ධන කියන දයනන්ද ගුණවර්ධන මහත්තයාගේ භාර්යාව සහ පුතා. මං හිතන්නේ මේ එක විශේෂම අවස්ථාවක් වෙන්නේ මේ ලංකාවට කැරකෙන වේදිකාවක් මුලින්ම හඳුන්වලා දුන්නේ එතුමා. එකෙන විදේශ රටක එතුමා සංචාරය කරපු අවස්ථාවක දැකලා ඒ ෂණේම මේ රටෙත් එහෙම නිර්මාණය කරලා ඒක නවමු අත්දැකීමක් වෙලා තිනවා ඒ කාලේ සහ දැන් වර්තමානයේත්. ඉංග්‍රීසි තියටර් ඒ කීපයකට පසුව ගත්තත් තාමත් ඒක මිනිසුන්ට අලුත් දෙයක්. මොකද අපි වේදිකාවේදී විවිධ රංග උපක්‍රම පාවිච්චි කරත් කැරකෙන වේදිකාව පාවිච්චි කිරීම අපිටත් නිකන් අලුත්ම අත්දැකීමක් වුණා. මම හිතන්නේ ඒ වගේ නිර්මාණයකට දායක වෙන ලැබෙන එක මම හිතන ලොකු අවස්ථාවක්. ඔව් මට මේ මම ඉස්සෙල්ලා අරුණිට කියලා හිටියෙත් මේ මම මගේ ජීවිතේ මම හරි ගොඩක් වාසනාවන්තයි. ඒ කියන්නේ මට ලැබිලා තියෙන මම සම්බන්ධ වෙච්ච බොහොම නිර්මාණ ඇත්තෙන්ම කියනවා නම් මම මේ මොකක්ද කලින් කරපු පිනකට ලැබිච්ච වෙන්නේ හොඳ නිර්මාණ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පිළිගත් සහ රටකට ඔබින අපිට ගැළපෙන නිර්මාණ. තේ නිර්මාණ ගොඩකට සහභාගී වෙන්න ලැබුණ හරහාම තමයි මට අවස්ථාව ලැබුණේ බක්මහා අකුණු වේදිකා නාට්‍යට සම්බන්ධ වෙන්න. දැන් දිග ගමනක් ඇවිල්ලා තියෙනවා. මේ වෙනකොට රටේ හැමෝම අඳුන ගන්න මොන දැක්කම ඉතින් මේ ගමන එන්න අනිවාර්යෙන් පදනම් වැටෙන්න ඇතිනේ. කොහොම හරි මං කැමති පොඩක් අතීතය ගැන කතා කරන්න. ඔව් මම ඇත්තටම මතක් කරන්න ඕනේ මේ මගේ නාට්‍ය ජීවිතය ආරම්භය. මම ඉපදුනේ මාතර තංගල්ලේ, මගේ උපංගමයේ. ඊට පස්සේ 1980 ගණන්වල අපි කොළඹට එනවා මුළු පවුලම, මගේ මම සහ මගේ අම්මා තාත්තා දෙන්න. ඊට පස්සේ මම මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ තිස්ස ගුණවර්ධන මහත්මයා යටතේ නාට්‍ය හා රංග කලාව හදාරනවා. මොකද අපේ ස්කූලෙන් බිහිවෙච්ච බොහොමයක් ශිල්පීන්, විවිධ අංශවල ශිල්පීන් ඉන්නවා මේ නාට්‍ය ක්ෂේත්‍රයේ සහ සියලුම කලා ක්ෂේත්‍රයන්ගේ. ඒ මුල් අඩිතාලම අපිට හැමෝටම වැටිලා තියෙන්නේ තිස්ස ගුණවර්ධන මහත්මයා හරහා. එහෙම ඇවිල්ලා ඊට පස්සේ එක කාලෙකදී මාව සම්බන්ධ කරගන්නවා ජාතික තරුණ සේවා සභාවට, තරුණ ශක්ති කඳවුරු හරහා. ජාතික තරුණ සේවා සභාවේ ඉන්නකොට තමයි මට ඇත්තටම මඟ පෑදෙන්නේ ප්‍රසිද්ධ වේදිකාව කියන තරණය කිරීමට. ඊට පස්සේ මට එතනදී හම්බ වෙනවා මනුෂ්‍යත්වයේ වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම ඉහළම තලයේ ජීවත් වුණ කෙනෙක් බන්දුල ජයවර්ධන මහත්මයා. බන්දුල ජයවර්ධන මහත්මයා ඒ මනුස්සකම් එක මට ලොකු පාරක් හැදෙනවා. මං හිතන්නේ ඒක තමයි මගේ සුබ ආරම්භය වෙන්නේ ඇත්තේ. එතුමා ඊට පස්සේ මාව සම්බන්ධ කරගන්නවා ස්වර්ණමාලී නාට්‍යයට. ඒ හරහා මට
බොහෝම අවස්ථාවන් ලැබෙනවා ප්‍රසිද්ධ වේදිකාවේදී ප්‍රසිද්ධ ප්‍රවීණයින් එක්ක ගනුදෙනු කරලා නමගේ නිර්මාණ බොහොමයක් වලට සම්බන්ධ වෙනවා. එතකොට දැන් පුංචි කාලේදී දැන් රඟපාන්න හැකියාවක් තියෙනවා කියන එක කොහොමද කවුද මුලින්ම අඳුනගත්තේ? ඒක නම් මං හිතන්නේ මගේ අම්මයි තාත්තයි මුලින්ම හඳුනගත්තා. අම්මයි තාත්තයි අඳුනගෙන ඊට පස්සේ මාව යොමු කරපු ගොඩාක් දේවල් අම්මලා තාත්තලා අවිඥානිකව එයාලා දැනගෙන තියෙනවා. ඊට පස්සේ මම කියන්නේ අර යොමු කරපු හැම දෙයක්ම මට තේරිච්ච දෙයක් තමයි. කුඩා කාලේදී මම ඒ කියන්නේ කලා ක්ෂේත්‍රයට ආස ගොඩක් අවස්ථාවන් තිබුණා. එකම හොඳ උදාහරණයක් මට මම ගොඩාක් චූටි එතකොට මම දැක්කා මේ මොරටුවේදී ඒ කාලේ වේදිකා ගත වුණා ටීටර් නාට්‍යයක්. ටීටර් නාට්‍ය ඒ කාලේ හරි මේ සුලබයි. මේ කොහොම හරි ඒ ටීටර් නාට්‍ය දැක්කට පස්සේ මට මේ මතකේ මම මේ කියන්නේ කුඩා කාලේදී මට හිතුණා අනේ මටත් මෙහෙම මේ රඟපාන්න තියෙනවා නම් ඒ ආශාව ඒ කුඩා කාලේ දැකපු ටීටර් නාට්‍ය වෙන්නේ නැති මාව මේ ගමන මෙහෙම එක්කන් ආවේ. මේ ඒ හරහා තමයි මූලික අඩිතාලම වැටුනේ. හැබැයි අයි මට දැන් මෙහෙම හිතනවා මං කියන්නේ දැන් ඔය අද වගේ නෙමෙයි ගොඩක් දැන් අපිට YouTube ගියාම ගොඩක් දේවල් බලන්න පුළුවන්. ඒතර Google කරලා සමහර දේවල් අපිට ඉගෙන ගන්න හැකියාව තියෙනවා. මේ 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 කිසිම දෙයකට ලං වෙන්න බැරි කාලයක තමයි මේ වගේ ගමනක් එන්නේ. හැබැයි මේ හැමදේම තිබිලත් අලුතෙන් එන සමහර අයට මේ යන ගමන තාම ස්ථාවර කරගන්න බැරි වෙලා තියෙනවා. අත්දැකීම් තියෙන රංගන ශිල්පියෙක් විදිහට මොකක්ද ඒ ගැන කියන්න තියෙන්නේ? ඕ ඒ කියන්නේ ඕක නම් වෙලා තියෙන ඇත්තටම අර මම කිව්වා වගේ මේ මුල් අඩිතාලම හරියට යොදා නොගැනීම. ඒ කියන්නේ දැන් වර්තමානයේ ගොඩක් දුරට ගොඩක් දෙනෙක්ට වෙලා තියෙන්නේ එක්කෝ දැන් අද බිහි වෙලා හෙට ස්ක්‍රීන් එකේ ඉන්න බලාපොරොත්තු වෙනවා. හෙට YouTube හරහා මුළු ලංකාවම දැනගන්නම් ලෝකෙම දැනගන්න උත්සාහයක් කරනවා. ඒක පරමාර්ථය තුලම තියෙන්නේ ක්ෂණික දෙයක්. අපි එහෙම නෙමෙයි අපි අපේ ජීවිතේ හරියට කන්න බොන්න නැතුව හරියට නිදාගන්න නැතුව අනන්ත දුක් විඳලා ගොඩක් වෙහෙස වෙලා මේ හැමදේම එකතු කරගෙන ආපු ගමනේදී අර පොළොවේ ජීවත් වෙනවා වගේ අපිට වැටෙන්න තැනක් නැති වෙලා දැන් ගොඩක් දෙනෙක් උත්සාහ ගන්නේ අර ෂණික දේවල් හරහා එක තලයක් හදාගන්න. ඒ තලයේදී අපි නොදැනුවත්වම අපි දන්නේ අපිට යන්න ඕන ගමන කොතනද, අපි වැටෙනවා නේද, වැටෙනකින් බේරෙන්නේ කොහොමද. ඒ දැනුවත්කම නැති වුණාම අපි ගොඩක් දුරට අතරමං වෙනවා. ගොඩක් දෙනෙක්ට මං හිතන්නේ වෙලා තියෙන්නේ ඒ කාරණාව තමයි. එතකොට දැන් අලුතෙන් මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා ඉන්න බොහොම දෙනෙක් කරන චෝදනාවක් තමයි මේ ඔවුන්ට මේ රජයෙන් නිසි උදව්වක් ලැබෙන්නේ. එතකොට කැන සමහරට බග කියන්න කෙනෙක් නැහැ, අපිට දක්ෂතා තිබ්බට එළියට මේවා ගන්න කෙනෙක් නැහැ. මතන එහෙම චෝදනාවක් ඒ කාලේ අයලට තියෙන්නේ නැතුව ඇති. නේ අපිට අපි ගොඩක් දුරට මේ උත්සාහ ගත්තේ අපි තුලින් නැගිටින්න. ඒ කියන්නේ අපි උත්සාහ ගත්තා මේ අපිට ලැබෙන නිර්මාණ හෝ අපි කරන ක්‍රියාකාරකම් හරහා අපේ ප්‍රතිරූපයක් ගොඩනගාගෙන අපි නැගිටින්න. දැන් එතකොට අපි කවදාවත් පුරුදු කළේ නැහැ අපිව කුඩා කාලේ මට හොඳට මතකයි ඔය තරුණ සේවා සභාවේ හිටපු අධ්‍යක්ෂක තුමෙක් අපිට අවවාද කරපු කාරණාවක් නාට්‍ය හරංග කලා පාසලේ ඉන්නකොට එතුමා කියපු දේ තමයි කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා අන්‍යයන්ගෙන් යැපෙන්න. තමන් ගොඩ නැගෙන්න. තමන්ට ඕන කරන පසුබිම හදාගන්න. ඒ හරහා තමන් හදාගන්න තමන්ගේ ක්‍රැක් එකක්. ඒ ඕවදන් සහ මට හම්බෙච්ච ගුරුවරු ගොඩක් ඉන්නවා. මේ ගුරුවරු හරහා ලැබිච්ච දේ මට මේ මගේ ජීවිතේ ගොඩනගාගන්න ගොඩක් මේ ඉවහල් වුණා. ඉතින් මම හිතනවා ඒ හරහා තමයි මම හිතන්නේ වර්තමානයේ සහ අතීතයේ හිටපු අපි සහ අපිටත් අතීතයේ හිටපු ප්‍රවීණීන් ගත්තාම අපි හැමෝම ඔය තලවලට ගිහිල්ලා මේගොල්ලා මෙහෙම උදව් ඉල්ලනවා මේගොල්ලා ඉල්ලන්නේ නැහැ කියලා දෙකකට බෙදෙන්නේ ඔය අත්දැකීම් කාරණා හරහා තමයි. එතකොට දැන් මම තව දෙයක් දැනගන්න කැමතියි. දැන් මේ වෙනකොට වේදිකා නාට්‍ය කීයකට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවද? ඔව් වේදිකා නාට්‍ය නාමිකව ගත්තාම නම් නාමිකව නැති වුණත් සංඛ්‍යාත්මක වශයෙන් කතා කරොත් ඔව් සංඛ්‍යාත්මකව ගත්තොත් මම මෑතකදී නිකන් මම නිකන් හිතලා බැලුවා මම කොච්චර ඉඳලා තියෙනවද කියලා. ඇත්තටම 26ක ඉඳලා තියෙනවා. 26ක 26 වෙනි එක කෙරුන්නේ 25ක් ඒතකොට ඉඳලා තියෙනවා. ප්‍රොඩක්ෂන් මට්ටමේ දැනට කෙරෙනවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් වේදිකා ගතවන නාට්‍ය ගත්තාම දැනට තියෙනවා නාට්‍ය 11ක් පමණ වේදිකා ගත වෙනවා. ඒවයේ සම්බන්ධ වෙලා වැඩ කරනවා. අර ඉතින් අතීතේ
ඒ සම්බන්ධ වෙච්ච ගොඩක් වේදිකා නාට්‍ය මෑත කාලීන වෙනකොට විවිධ විවිධ කාරණා නිසා සමහර ඒවා එංගෙන් අයින් වෙලා සමහර ඒවා දැන් වේදිකා ගත වෙන්න බැරි පරිසරයන් ගොඩ කියන්නේ නළු නිළියෝ හොයා ගන්න බැරි හිඟ ප්‍රශ්න ජීවතුන් අතරින් වෙන් වෙච්ච නළු නිළියෝ ඉතින් එහෙම නිසා ඒ කාරණා නිසා මගේ ඇරිලා තිනු අනිත් ඒවා වර්තමානයේ වේදිකා ගත වෙනවා මම එතන පොඩි විරාමයකට ගියත් හොඳයි කියලා වේදිකා නාට්‍ය නිර්මාණ 25කට විතර දායක වෙලා තියෙනවා කියලා කිව්වා. ඉතින් මං හිතන්නේ මේ වැඩිපුරම ලොකු කුඩා හැමෝගේම වයස් ભેදකින් නැති ප්‍රතිචාර ලැබෙන්න හරි බෑ නට. ඒ චරිතය ගැන අපි කතා කරන්න ඕනේ. ඔව්. මට ගොඩක් දුරට මගේ ජීවිතේ මං හිතන්නේ විශේෂම නාට්‍ය ජීවිතයේ සුවිශේෂම සංදිස්ථානය වුණේ නරි බෑන නාට්‍ය. ඒකෙත් නරියා කියන චරිතය නරි බෑනා. ඒකට මේ විශේෂම ස්තුතියක් මම මේ අවස්ථාවේ පොඩ්ඩක් මතක් කරන්න ඕනි රත්නශීල පෙරේරා මේ මහත්මිය. එතුමිය නිසා තමයි මට මේ අවස්ථාව ලැබුණේ. එතුමිය මාව අඳුනගෙන දයනන්ද ගුණවර්ධන මහත්තයාගේ නාට්‍ය කණ්ඩායමට මාව සම්බන්ධ කළා. කොහොම හරි නරිබෑන නාට්‍ය හරහා නරියාගේ චරිතය හරහා මට මගේ ජීවිතේ නාට්‍ය ජීවිතේ පුදුම ආලෝකයක් ලැබුණා. ඒ කියන්නේ නරියා කියන්නේ අපේ රටේ විතරක් නෙමෙයි විදේශ රටවල වුණත් පුදුමාකාර ආදරය කරන ලොකු කුඩා හැමෝම ආදරය කරන චරිතයක්. ඒක මොන වේදිකාවේ මොන තැනක කොයි විදිහට කළත් ඒ චරිතයට ඒ ආදරේ කවදාවත් අඩු වෙලා නැහැ. මට ඒක දායාද කරන්නේ හත්වෙනි නරියා. ඒ කියන්නේ රොඩ්නි වර්ණකුල මහත්මයා. රොඩ්නි අයියත් කිසිම තමන්ගේ හිතේ කිසිම කොහුලක් නැතුව කෙලින්ම ඉන්දික මල්ලි වා කරන්න ඕනේ. ඒ දැන් දැනට මම ගොඩක් දුරට කෙරෙන්නේ රොඩ්නිය නැති දවස්වල කෙරෙනවා. සහ දැන් නම් මම එක දිගටම නරිබෑන කණ්ඩායමෙත් කාන්තා චරිත හැරෙන්න අනිත් හැම චරිතයක්ම වගේ දැන් කරලා තියෙන පාටක් තියෙනවා. දැන් මේ මම හිතන්නේ විශේෂයෙන් මේ පාසල යන වයසේ සහ ඊටත් වඩා පුංචි දරුවෝ ගොඩක් කැමති ඇති. මං හිතන්නේ අමතක නැවෙන ප්‍රතිචාර ඕන තරම් ලැබෙන ඇති නරි බෑනගේ චරිතයට. ඔව් විශේෂයෙන්ම මට එක මේ ලස්සන සිද්ධියක් මතක් වෙනවා. කළුතර නගර ශාලාවේ මේ වේදිකා ගත වෙච්ච අවස්ථාවක්. එදා ආවා මේ ඒක මම කියන්නේ මම අදහස් කරන්නේ මේ එහෙම විශේෂ සිද්ධියක් කියපු නිසා මේ එදා චූටි දුවෙක් දුවගෙන ආවා ඩ්‍රෙසින් රූම් එකට නාට්‍ය ඉවර වෙච්ච ගමම්ම. දුවගෙන ඇවිල්ලා එකපාරටම දුවගෙන ඇවිල්ලා කර්ණි කරලා මේ රොඩ්නි මාමා ඉන්නවද රොඩ්නි මාමා ඉන්නවද කියලා ඇහුවා. ඊට පස්සේ හැමෝම කිව්වා රොඩ්නි මාමා නෑ අද පුතේ. අද වෙන මාමා කෙනෙක් නරිය කලේ කියලා මාව අඬ ගැහුවා. මම ඉතින් ආවා ළඟට. ආවට පස්සේ මේ හොඳට දැන් බැලුවා මූණ දිහා. දැන් මේකප් කරලා මේකප් එකෙන් සහ හෙඩ් ඩ්‍රෙස් එකෙන් මාව අඳුරන්න බෑ. රොඩ්නි මාමාද මමද කියලා අඳුරන්න බෑ. මම හෙඩ් ඩ්‍රෙස් එක ගැලෙව්වා විතරයි අර දරුවා ඩාගෙන දිව්වා. ඒ කියන්නේ ඒ දරුව එච්චරටම චරිතයට සහ රොඩ්නියටත් ගොඩක් ආදරේ. ඒ චරිතයට පුදුම ආදරයක්. සහ මේ එක දුවෙක් මෑතකදී මේ ටෙලිෆෝන් කෝල් එකක් අරගෙන කියනවා මේ එයාලගේ ගෙදර එන්නලු. ඒ කියන්නේ එයා ඒ කියන්නේ ඒගොල්ල පුදුම මේ ආදරය කරනවා ඒ චරිතවලට. ඒගොල්ල කියනවා මේ ගෙදර ඉන්නලු කෑම වේලක් කාලය යන. ඉතින් ඒ පරිසරයන් හැදෙන්නේ ওই චරිතවලට මිනිස්සු ආදරය කරන මේ කාරණාවත් එක්ක. දැන් කොමාරි මේ පුංචි දරුවෝ ගෙදර එන්න කිව්වට ගෙදර තාම ගිහිල්ලා නැහැ. හැබැයි කාලයක් ගම දුවට රඟපාපු කෙනාව නම් ගෙදර අරන් ඇවිල්ලා තියෙනවා. එයා මං කෙලින්ම ගෙදර එක්කන් ගියා. කතා කරමු. ඔව් ඒකත් උනේ මේ මම සම්බන්ධ වුණා නෙවෙයි ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලට. එතෙන්දී මට මුණ ගැහුණා ලලිත් ප්‍රියන්ත මහත්මයා. ප්‍රියන්ත ලලිත්. ඉතින් ප්‍රියන්ත අයියා වර්ක්ෂොප් එකක් කළා ගම්පහ මේ ප්‍රදේශයේ.
ඒ වර්ක්ෂොප් එකට මගේ නෝනා මගේ වයිෆ් මේ එයත් සහභාගී වෙලා හිටියා. ඊට පස්සේ අපි දෙන්නව දාලා ප්‍රොඩක්ෂන් එකක් කරා මේ ප්‍රියන්ත අයියා. ඕන කමින් කරපු දෙයක්ද දන්නේ. අවසානයේ කොහොම හරි ප්‍රොඩක්ෂන් එකේ ප්‍රතිඵලයක් හේතුවෙන් තමයි මේ අපි දෙන්න මේ කසාද බැන්දේ. එයින් පස්සේ කොහොම හරි මෙයා කැලණි කැම්පස් එකේ අධ්‍යාපනය ලැබුවේ. කැම්පස් අවුට් වෙලා අපේ රට අනුව නම් ටික කාලයක් ඉන්න වෙනවනේ. ජොබ් එකක් හොය හොය ඉතින් ජොබ් එකක් හොය හොය ඉන්න කාලේ මම ඉතින් ඊට පස්සේ කිව්වා මෙයා නාට්‍යකරණේ කරලා තියෙන එකේ යමු මාත් එක්ක නාට්‍ය කරන්න කියලා. ඊට පස්සේ නාට්‍යකරණේ කරන්න ආවා. ඊට පස්සේ ටික කාලයක් ගමදුව චරිතයටත් පණ පෙව්වා. ගමදුවත් වෙලා එතකොට අය නරි බෑන නරියා මම නරියා. ඒතර අර ඇත්තටම අර මේ සින්දුව කිව්වේ. හැබැයි ඉතින් ඒ කවදාවත් නරියට කැඳගෙන යන්න හම්බ වෙන්නේ නැහැ ගමදුව. අර දඩෝරියා පැනලා හැමදාම ඕක වළක්වනවා. හැබැයි මම නම් හොරෙන් අරගෙන ගියා. හරි, අයි දැන් මේ දුවගෙන් පුංචි දුවෙක් ඉන්නවනේ. ඉතින් කොහොමද මේ ලැබෙන ප්‍රතිචාර? ඉතින් නාට්‍ය බලන්න කැමති ඇති. ඉතින් ඔව් කුඩා කාලේ ඉඳලා මේ මට මතකයි මේ මගේ වයිෆ් ඇන්ටන් ජූඩ් අය කළා ඒ කාලේ සකිසඳ මණ්ඩල කියලා නාට්‍යයක්. මගේ දූට එතකොට මං හිතන්නේ දූ මගේ වයිෆ් සුජානගේ කුසට ඇවිල්ලා මාස 3කෝ 4කට පැනලා එහෙම තියාගෙනත් මෙයා ඒ නාට්‍ය රඟපෑවා. එතකොට එහෙමත් ගත්තාම මං හිතන්නේ ජානවලින්ම ඇවිල්ලා වෙන්න ඇති මේ චූටි දුව මේ සෙතිනීමෙත් මා එයත් පුදුම කැමති නාට්‍ය බලන්න සහ දැන් ගෙදර හිටියත් හැම වෙලාවෙම සින්දු කියනවා. දැනුත් මේ වෙලාවේ මේ පන්සල්ට ඇවිල්ලා ඉන්නවා බෝධි පූජාවකට. එයත් මේ වෙලාවෙත් සින්දු කියනවා නටනවා ඒව තමයි කරන්නේ. ඉතින් ගොඩක් දුරට මේ එයත් කලාව පැත්තට නැඹුරු කෙනෙක් වෙයි කියලා හිතුවා. එහෙම විරෝධයක් නැහැ නේ ඉතින්. අපෝ නැහැ කවදාවත් නැහැ. හැබැයි පොඩි ගයිඩ්ලයින් එකක් තියාගෙන මොකද අපි ක්ෂේත්‍රය දන්න නිසා මේ එකන් යනවා ගමන. දැන් මේ තරම් දුර ගමනක් එන්න උදව් කරපු අය අනිවාර්යෙන් ඉන්නවා. ඉතින් මං කැමති ඔන්න අයියට අවස්ථාවක් දෙන්න හැමෝම මතක් කරන්න. ඔව් විශේෂයෙන්ම මේ ආරම්භයක් ඉඳලා එහෙම මතක් කරන්න පිළිවෙලක් නම් මතක් වෙන්නේ නැහැ. නමුත් මම මතක් කරන්නම් ඒ සියලුම දෙනාව. මගේ ජීවිතේ නාට්‍ය ජීවිතේ ආරම්භය ගොඩක් දුරට මට මතක කාලයේදී ගත්තොත් මගේ අම්මයි තාත්තයි. ඉන් පස්සේ අපේ පාසලේ වෙල්ස් කුමර විද්‍යාලයේ ආචාර්යතුමා තිස්ස ගුණවර්ධන මහත්මයා. එතුමාගෙන් පස්සේ තමයි මම ඔය නාට්‍ය රංග පාසලට එකතු වෙන්නේ. එතනින් එච් ඒ පෙරේර මහත්මයා, ලයිනල් රන්වල මහත්මයා, නිශ්ශංක දිද්දෙනී මහත්මයා, එතකොට ඩග්ලස් සිරිවර්ධන මහත්මයා, ඒ හරහා ඊට පස්සේ බොහොමයක් ප්‍රවීණ අයගේ ගුරුහරුකම් ලැබුණා. ඒ අතරේ තමයි මම අර ඉස්සෙල්ලා කිව්වේ බන්දුරු ජයවර්ධන මහත්මයා, ඊට පස්සේ රොඩ්නි වර්ණකුල මහත්මයා, බන්දුල විජේවීර මහත්මයා. ඒක මට විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ රෝහණ බැද්දගේ මහත්මයා. රෝහණ බැද්දගේ මහත්මයා නිසා මට අර නරිබෑන හා සමානම තවත් ආලෝකයක් ලැබුණ ජීවිතේ. ඒ හරහා ගත්තාම වර්තමානයේ මාව ගොඩාක් දුරට මේ ගමන යන්න උදව් කරන්නේ දයනන්ද ගුණවර්ධන මහත්මයාගේ දයාබර බිරිඳ අයිරංගනී ගුණවර්ධන මැතිනිය, අයිරංගනී ගුණවර්ධන මැතිනිය සහ වසන්ත ගුණවර්ධන මහත්මයා පුතා. මේ සියලුම දෙනා දැන් ඔය මං කිව්වා වගේ මට මතක සහ අමතක වෙච්ච සියලුම දෙනා ඇත්තටම මම මේ මෙච්චර කාලයක් ස්ථාවරව පැමිණෙන්න හේතු කාරණා වුණා. එමගින් මං කැමති අයියා මේ අලුත් අපේ අලුත් පරම්පරාවට මේ ක්ෂේත්‍රයට එන්න කැමති කවුරු හෝ එහෙම පිරිසක් ඉන්නවනම් ඔවුන්ට මොකද දෙන්න තියෙන අවවාදය කියලා මං අහුවොත්? මට කියන්න තියෙන එකම කාරණාව තමයි මොනම ක්ෂේත්‍රයක් දැන් මම නම් නීලන ක්ෂේත්‍රය හැර මොනම ක්ෂේත්‍රයක් හෝ වේවා තමන් නিত্য ස්ථාවර අඩිතලමක් දාගන්න ඕනේ. දැන් අපිට ඒක ඒ අඩිතලම අපි ඉදාගත්තු නිසා තමයි අපි මහා ප්‍රසිද්ධිය පිරිස නොවුනත් නමුත් ක්ෂේත්‍රයේ රැඳිලා යම් සේවයක් ක්ෂේත්‍රයටත් කරමින් අපෙන් වෙන්න ඕන දේකුත් දෙමින් මේක පවතින හැකියාව වෙලා තියෙන්නේ ඒ අඩිතලම නිසා. ප්‍රවීණව ඇසුරු කරන්න ඕනේ සහ නිර්මාණ හොඳ නිර්මාණ වලට දායක වෙන්න ඕනේ. මේ හැම දෙයක්ම පවතින ගමන් නිහතමානී වෙන්න ඕනේ. ඒ නිහතමානීත්වය ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා විවිධ නිර්මාණ හරහා විවිධ කලා ක්ෂේත්‍රයන්ගේ පැවැත්මට. ඉතින් ඕක පවතින නම් මුලින්ම ඒ කාරණා
එකතු කරගන්න වෙනවා. කරගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම තමයි දැන් මෙහෙම මේ වගේ ගමනක් යන්න ඒ වගේ චරිත ලැබෙන්න මම හිතන්නේ වැටුණු පදනම සහය මුල ශක්තිමත් නිසා තමයි මේ දේවල් සිද්ධ වෙන්න ඇත්තේ අනිවාර්යෙන් එහෙම තමයි. ඉතින් අපි අයියට බොහොම ස්තුතියි කියලා කියනවා අපිත් එක්ක සම්බන්ධ වුණාට ඒ වගේම තව දුර ගමනක් යන්න ශක්තිය ලැබෙන්න කියලා අපි ඉන්ෆෝමල් වලින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් බොහොම ස්තුතියි අයියට අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මේ ගම්මානේ කඳු වැටි සීමාවේ ලස්සන වන අරණේ තිබුණා සේනාසනේ ඒ අසපුවෙහි වැඩහුන් ඒ කාලේ පොඩි හාමුදුරුවෝ නෑ දැන් ඒ සේනාසනේ අපේ පිනටම පහළ වුණාසේ සිල්වත් වූ ඒ පොඩි හාමුදුරුවෝ බුදු සමිඳුන්ගේ සෙවනැල්ලක්සේ පිඬු සිඟමින් වැඩියා ගෙන්ගෙට මෙත් කරුණාවෙන් සිත් සන හාලන සිල් සුවඳක් හැමුවා දොරින් දොර මේ ගම්මානේ කඳු වැටි සීමාවේ